හරි යාළු එනම් මේ තමයි අපිට අද මුණ ගැහුණු සිඹුරා පොඩි පැටියෙක් ඉන්නේ එතකොට මෙයාව දැන් අරන් යන්න අපි ඇවිල්ලා ඉන්නේ පස්සරට පස්සර ගැමුණු මහාවිද්‍යාලේ තමයි මේ සතා හිටියේ එතකොට පස්සර බුත්තල පාරේ ගෙදරක ඉඳලා තාත්තා කෙනෙක් අල්ලලා දීුණා මෙයාව දැන් ඉතින් එයාව අරගෙන යන්න අපි බෝතලයකට දාගමු මේ වෙද්දි මේ සතා ගොඩක් දුරට අපා ගන්නෙ නැති වෙයි. හැබැයි පුතා අපි හිතමුකෝ පරිසරයේ ඉන්න සතෙක් මුදා ගන්න. ඒ කියන්නේ පරිසරයේ ඉන්න සතෙක් අයින් කරන්න කියලා අපි මේ වගේ භාජනයකට දාන්න try කරොත් එහෙම. ඒ වෙලාවේ එයා හරිම දරබනුසයි. හරිද? හැබැයි ඉක්මනටම හීලෑ වෙන සතෙක් ඉක්මනටම හීලෑ වෙනවා කියලා ඔයාලා වැරදියට හිතන්නේ පාර බල්ලෝ වගේ හීලෑ වෙන්නේ නැහැ හොඳේ. මෙයාව අපි මරන්නේ නැහැ කියලා අයිඩියා එකක් එයාට ගියොත් එහෙම එතනින් එහාට හානියක් කරන්නේ නැහැ. ගොදුරක් අරන් ඉන්නවා වගේ පෙනුමක් තියෙනවා. ෂුවර් කරන්න බෑ. දැන් මස් කෑල්ලක් දාලා තිබුණා කියලා කිව්වා. මස් කෑල්ල දාලා තිබුණාට එයාට ඒක කැමති නැති වෙදි. අපි අර හීල්බත් ගන්න කැමති නැහැ වගේ. මේගොල්ලෝ කැමති දඟලන උණු අලුත් සතෙක් කන්න තමයි කැමති. අපි දෙන්න මැරුණාට පස්සේ දවස් ගානක් ෆ්‍රිජ් එකේ තියලා දෙන චිකන් කෑල්ලක් ගෙනත් දුන්නාට එයාට ඒක හොඳ රස කෑමක් නෙවෙයි. ඒ හින්දා මෙයා ඒක කාලා නැහැ. ඉතින් ඒ මස් කෑල්ල කුණු වෙලා තිබුණා. ඒක නිසා පොඩි ගඳක් වගේ තියෙනවා. ඒ හැර මේ සත්තු මේ හරි අහිංසකයි. අහිංසකයි කියන්නේ නිකරුණේ පහර දෙන්නේ නැහැ මිනිස්සු වගේ. හරිද? ඉතින් මේ මම වුණත් දැන් මෙයාව අල්ලනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. එක සැරේ හිටිලා ක්ෂණික හපාගෑමක් කරන්න පුළුවන්. ඒක නිසා අපි පොඩි අයිඩියා එකක් දුන්නොත් එහෙම මම ඔයාට කරදරයක් කරන්නේ නැහැ කියලා එයත් අපිට මේ විදිහටම සලකනවා. මේ විදිහටම එයත් අපිත් එක්ක ගනු දෙනු පටන් ගන්නවා. මොනවාද ලෝකයේ ඇති කරන සත්තු අතරේ පිඹුරා මේ බෝවා බෝවා කියන පොලේ තමයි මේගොල්ලෝ. පිඹුරා ලංකාවේ ඉන්න කොට පිඹුරා කියලා එහෙම නැත්නම් වැලි පිඹුරා කියලා තව එකෙක් ඉන්න මෙයා සාමාන්‍යයෙන් අපි නිකම්ම පිඹුරා කියලායි හඳුන්වන්නේ. හරි. පයිතන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට කවුරු හරි මෙයාව ඇල්ලුවද මේ කාට හරි කෙනෙකුට මම මේ දැන් මෙයා අපිට පහර දෙන්න යනවට වඩා මෙයා ට්‍රයි කරන්නේ බේරිලා අයින් වෙලා යන්න. හරිද? මෙයාගෙන ගොඩාක් තියෙනවා වැරදි මත. ඒ තමයි පිඹුරා අපිව වෙලලා වලිගයක තියෙන කටුවකින් ඔළුවට අනිනවලු මැරෙන්න. අමු බොරුවක්. මේ කටුවක් නෑ මෙයාගේ. හොඳේ. ඊළඟට මෙයාගේ වලිගයේ කිට්ටුවෙන් තියෙනවා පොතේ පොඩි කකුල් දෙකක්. මෙයාට කලින් කකුල් තිබිලා තියෙනවා. කකුල් නැති වෙලා පරිණාමයක් එක්ක මේ වලිගය කියන දේ මේ ජම්බාලිය දෙනවා. ජම්බාලිය ළඟ චූටි කටු දෙකක් තියෙනවා. පුංචි කටු දෙකක්. ඒ තමයි එයාගේ කකුල් වල අවශේෂ ටික. ඒ කියන්නේ පරිණාමය වෙලා දැන් එයා කකුල් නැති උරගේ විදියට පරිණාමය වෙමින් යනවා. ඉතින් මෙයා මෙයාගේ තමයි අපිට දකින්න තියෙන මේ විදියට ගෲප් එකකට දාන්න.